රොඩ්සෙෆ් ලෙජන්් තරගාවලිය මේ වතාවෙත් වෙනදට වඩා උණුසුම් වෙන්න පුළුවන් ක්‍රිකට් පිටින් සමහරගෙන වැඩි කාලයක් නැති ක්‍රීඩකයනු තරගාවලියට සෙල්ලම් කරන නිසා. ගියවතාවටත් වඩා මේ වතාවේ තරගාවලිය ගොඩක් උණුසුම් වෙන්න තියෙන ඉඩ ඒ නිසා ගොඩක් වැඩි. ගියවතාවේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වතාවේ ඉන්දියාවට යන්නේ ශූරතාව දිනා ගන්න අරමුණෙන්. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ තිලකරත්න ඩිල්ෂාන්. ඩිල්ෂාන් තරගාවලියට යන්නේ අපූර්ව විශිෂ්ට වාර්තාවක් එක්ක. ඒ තමයි මේ තරගාවලිය ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වගේම වැඩිම කඩුල් ලාභියා විදිහට ඉස්සරහම ඉන්නේ ඩිල්ෂාන්. ඒක එසේමසේ දක්ෂතාවයක් නෙවෙයි. ක්‍රිකට් පිටියේ හිටපු අපූර්ව මතකයන් ඉතිරි කළ විශිෂ්ටයන් තමයි මේ තරගාවලියට සෙල්ලම් කරන්නේ. ඩිල්ෂාන් ඉනිම අටකදී ලකුණු 271ක් ලබාගෙන තමයි ප්‍රතිකරුවන් අතරේ අංක එකට ඉන්නේ. අංක දෙකට ඉන්නේ ඉනිම හයකදී ලකුණු 237ක් ලබාගෙන තියෙන උපුල් තරංග. තරංග ඉනිමක සාමාන්‍ය 118ක් රඳවා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම තරගාවලියේ ක්‍රීඩකෙක් ලබාගත් හොඳම ඉනිමත් තරංගගේ නමට තියෙන්නේ නොදෙවි ලබාගත් ලකුණු 99ක් එක්ක. වැඩිම ලකුණු ලාභිය අතරේ තුන්වෙනි තැන දිනාගෙන ඉන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල වැඩිම ලකුණු ලබාගෙන තියෙන සචින් තෙන්ඩුල්කා. සචින් ඉනිම හතකදී ලකුණු 233ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. තරගාවලියේ වැඩිම කඩුල් ලාභීන් අතර අංක එකට ඉන්නේ තිලකරත්න දිල්ෂාන්. ඉනිම අටකදී කඩුලු 12ක් දවා ගන්න සමත් වෙලා. දිල්ෂාන් පන්දු ආරයකට ලකුණු 6.3ක් විතරයි දීලා තියෙන්නේ. වැඩිම කඩුල් ලාභිය අතර දෙවැනි තැන ඉන්නේ ඉන්දිය ක්‍රීඩක යුසුප් පතන්. යුසුප් ඉනිම පහකදී කඩුලු 9ක් බින්දාල් තමයි දෙවැනි තැන ඉන්නේ. තුන්වෙනි තැන ඉන්නේ තවත් ඉන්දිය වේගපන්දයවන්නෙක්. ඒ තමයි මුනාෆ් පටෙල්. පටෙල් ඉනිම හතකදී කඩුලු 9ක් බින්දාන්න සමත් වෙලා තියෙනවා. වැඩිම කඩුල් ලාභිය අතරේ පස්වෙනි තැන ඉන්නේ කඩුලු 8ක් බින්දාලා තියෙන රංගන හේරත්. මේ විදිහට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලා විශිෂ්ට දක්ෂතා පෙන්නලා තියෙන ලෙජන්ඩ් තරගාවලිය 2022 දිගහැරුම මොන වගේ වෙයිද කියලා අපි ඉදිරියේදී කතා කරමු. මෙන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.